ආයි මම කෝසිත අදමම ඔයාලට අරගෙනාවේ රසකාරක මුකුත්ම නැතුව කඩේටත් වඩා රසට චිකන් කොත්තුවක් හදාගන්න විදිහයි. ඉතින් ඔයාලා මම කියනවට මේක ට්‍රයි කරලා බලන්න. උතුම රසක් තියෙන්නේ. මේ තියෙන්නේ මේකට ඕනි වෙන දේවල් ටික. අපි බලමු එහෙනම් දැන් මේ රසමරස කොත්තුව හදන විදිහ. ඒකට මම පෑන් එකක් ලිපෙන් තියලා තෙල් මේසෙන්දි 4ක් දාගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට ඉඟුරු සුදුළුණු පේස්ට් එකෙන් මේසෙන්දි 2ක් විතර දානවා මම. ඊළඟට මම රම්පෙ කරපිංචා ස්වල්පයක් එකතු කරගන්නවා. දැන් මේ ටික තප්පර 30ක් වගේ මික්ස් කරගෙන ෆ්‍රයි කරගමු. ඊළඟට මම පොඩියට කපාගත්ත අමුමිරිස් කරල් 2ක් දාගන්නවා. තව කපාගත්ත පොඩි නයිමිරිස් කරලක් වගේ දානවා. නයිමිරිස් දැම්මහම මේකට හොඳ සැරක් වගේම රසකුත් එනවා. ඔයාලා කැමති නම් විතරක් දාගන්න. ඒක නම් අනිවාර්ය නැහැ. ඊළඟට මේ වගේ කපාගත්ත ලූණු ගෙඩියකුත් දාගන්නවා. මේ ටිකත් මික්ස් කරගෙන විනාඩි 1.5ක් විතර ෆ්‍රයි කරගමු. මේ ටික ගොඩක්ම ෆ්‍රයි වෙන්න ඕනි නැහැ. සාමාන්‍ය ගානට ෆ්‍රයි වුණාම ඇති. ඊළඟට මම මේ වගේ කපාගත්ත තක්කාලි ගෙඩියක් දානවා. දැන් ආයේ තප්පර 30ක් විතර මික්ස් කරගමු. දැන් මම කහකුඩු තේහෙනි භාගයක් දාගන්නවා. ඒ වගේම කැලිමිරිස් වලින් මේ සෑඳි 2.5ක් දානවා. දැන් මේ ටිකත් පොඩ්ඩක් මික්ස් කරගමු. ඊළඟට මම මේ වගේ හීනියට කපාගත්ත කැරට් අලයක් දානවා. ඒ වගේම පොඩියට කපාගත්ත ගෝවා කප් එකක් වගේ දාගන්නවා. දැන් මේ ටිකත් හොඳට මික්ස් කරන ගමන් විනාඩි 1.5ක් හොඳට තෙම්පරාතු කරගමු. දැන් මම මේකට බිත්තර 3ක් එකතු කරනවා. ඒ වගේම ලුණුත් තේ හැන්දක් වගේ දාගන්නවා. දැන් මේ බිත්තර ටික එළවලු ටිකත් එක්ක හොඳට මික්ස් කරගන්න ඕනි අපි විනාඩියක් වගේ. ඊළඟට මම කොත්තු රොටි ගෑම් 500ක් මේකට එකතු කරනවා. දැන් ගින්දර ටිකක් වැඩි කරලා මේ ටික හොඳට මික්ස් කරගමු අපි. ඊළඟට මම කඩාගත්ත චිකන් කෑලි සහ පොති එකතු කරනවා මේකට. සාමාන්‍යයෙන් මම කප් 1ක් විතර පොති එකතු කරගන්නවා. දැන් ආයෙත් හොඳට මික්ස් කරගන්න ඕනි විනාඩියක් වගේ මේ ටික. මම මේකට දාපු චිකන් කරි එකේ රෙසිපි එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඊළඟට මම මේ වගේ කපාගත්ත ලීක්ස් කප් භාගයක් වගේ දාගන්නවා. මම දැන් ආයෙත් මේක මික්ස් කරගන්නවා. සාමාන්‍යයෙන් කොත්තුවක් ගොඩක් රස වෙන්නේ හොඳට මික්ස් වුණාම තමයි. ඒ නිසා ඔයාලත් වැඩි කින්දරේ විනාඩි 3-4ක් විතර හොඳට මික්ස් කරගන්න. මේ වෙලාවේදී ලුණු රස බලලා මදිනම් දාගන්න ඔයාලා. මේ තියෙන්නේ විනාඩි 4කට විතර පස්සේ. ඔන්න මගේ චිකන් කොත්තුව නම් දැන් අදලා ඉවරයි. කඩවල් වල වගේ රසකාරක මුකුත්ම නැතුව හදපු චිකන් කොත්තුවක් තමයි මේක. ඊළඟ පාර කඩවලට දුවන්නේ නැතුව මගේ මේ වීඩියෝ එක බලලා ඔයාලත් රසම රස චිකන් කොත්තුවක් ගෙදරදීම හදාගන්න.
එහෙනම් වගේ මේ වීඩියෝ එකත් බලන්න.